ඊයේ පාර්ලිමේන්තුවේ 20 වෙනි සංශෝධනය අනුමත වෙනවත් සමගම මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී කඩා වැටීම ප්‍රජාතන්ත්‍රවාදී විනාශ වීම ආරම්භ වුණා කියලා අපිට කියන්න පුළුවන්. අපි දන්නවා 1978 ජයා ජයවර්ධන මැතිතුමා හදපු ව්‍යවස්ථාව ගැන අවුරුදු 40ක් තිස්සේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කාණ්ඩායම විවේචනය කරා චියාර්ගේ ව්‍යවස්ථාව අයින් කරන්න ඕන කිව්වා. ඒකාධිපති ව්‍යවස්ථාව අයින් කරන්න ඕන කිව්වා. 1978 න් පස්සේ ආපු හැම ජනාධිපති වර්ණයකම ඉස්සෙල්ලම හික්ට කොබ්බෑකඩුව මැතිතුමා, සිරිමාව බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ මහත්මයා, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ සියල්ලගේම ප්‍රධාන පුරුන්දු වුණේ විධායක ජනාධිපති ක්‍රමය අයින් කරනවා කියලා. අවුරුදු 40ක් විධායක ජනාධිපති ක්‍රමය හමගහපු බැන්න අය අද JR එහා ගිය බලයක් විධායක ජනාධිපතිවරයාට ලැබලා දීලා ඊයේ 20 සම්මත කරා. පාර්ලිමේන්තුවේ සත් සියලු බලතල අයින් කරා. ඒ වගේම අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා සතු සියලු බලතල කප්පාදු කරා. කැබිනට් එක පත් කරන්න අගමැතිවරයාගේ නිර්දේශයක් වුණා ජනාධිපති පත් කරන්න. පාර්ලිමේන්තුව විසිරීමේ කාලේ අවුරුදු 4 ඉඳලා 2 අඩු කරා. යන්තම් අපේ මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂය එක් යෝජනා ඉදිරිපත් කරපු නිසා 2 නෙවෙයි කිසිම සීමාවක් නැතුව පාර්ලිමේන්තුව ආරම්භ කරපු දවසේ විසිරුවන නීතිය ගේන්න හැදුවේ. ඒ කියන්නේ මේ රටේ ජනසම්මතවාදී ජනතා පරමාධිපත්‍ය මන්ත්‍රීවරු 225 පත් කරාම එක්කනට පාර්ලිමේන්තු විසිරලා ජනතාවගේ කැමැත්ත අයින් කරන්න පුළුවන්. ඒක තමයි ඒකාධිපතිවාදී කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේ රටේ ස්වාධීන කොමිෂන් සභා මාර්ගෙන් අධිකරණයේ ස්වාධීන කරා, පොලිසිය ස්වාධීන කරා, රාජ්‍ය සේවයේ ස්වාධීන කරා, විගණනය පාරදුෂ්‍යභාවයෙන් කරා, ප්‍රසම්පාදනයේ පාරදුෂ්‍යභාවයෙන් කටයුතු කරා. අද ඉඳලා අග්‍රවිනිශ්චය කාර්යය පත් කරන්නේ, ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවරු පත් කරන්නේ, ඒ වගේම අනිත් විනිසුරුවරුන් පත් කරන්නේ ජනාධිපතිවරයා. මැතිවරණ කොමිසම පත් කරන්නේ ජනාධිපතිවරයා. ඒ වගේම විගණන කොමිසම අයින් කළා. ප්‍රසම්පාදන කොමිසම අයින් කළා. මහනවා මේකටද 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්ද දුන්නේ කියලා අපි අහනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනාධිපතිවරයා තමයි මැතිවරණ කොමිසම පත් කරන්නේ, මැතිවරණ කොමසාරිස් සහ සාමාජිකව පත් කරන්නේ ඒ ජනාධිපතිවරයාම ඡන්ද ඉල්ලනවා. තමන් පත් කරපු මැතිවරණ කොමිසමක් යටතේ ඡන්දය ඉල්ලන එක මම හිතන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී කියලා. අපි ඒක තමයි වෙනස් කරේ. අධිකාරණෙන් අපිට මතකයි මේගොල්ලන්ගේ බොහොම තිබ්බ ඉතිහාසයේ ශිරාණි බණ්ඩාරනායක මැතිනිය අග්‍රවිනිශ්චකාරවරිය පැය 24 ගෙදර යවුවා. ආපහු ඒ තැනකට යන්නේ මැතිවරණ කොමිසමේ අපිට මතකයි වයඹ මැතිවරණේ. දැන් ඉන්න නායකයොත් පොළුමුගුරු අරන් මැතිවරණයට ගිය හැටි ගහලා මැතිවරණය ගත්තේ. පාතාලියෝ තමයි එදා වයඹ හිටියේ. ආයේ යුගයකට මේගොල්ලෝ ගේන්න හදනවා. අපි දන්නවා පහුගිය අවුරුදු 5 තිබ්බ හැම මැතිවරණයකම අඩුම මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ මෙවුනේ. අඩුතරම් පැමිණිලි 100ක් තිබ්බේ නැහැ. මේට ඉස්සෙල් මැතිවරණයක් ඉවරනකොට 10ක් 15ක් මැරිලා, ගෙවල් 4500ක් කැඩිලා, 4500ක අත්කපුල් කඩලා. ඒක තමයි අපේ මැතිවරණ ඉතිහාසය. අපි ස්වාධීන මැතිවරණ වලින් පහුගිය තිබ්බ හැම මැතිවරණයක්ම සාමකාමී මැතිවරණයක් වුණා. ආණ්ඩුව නැවතර පරණ ගල් යුගයට යනවා. ලෝකේ දියුණු වෙලා ප්‍රජාතන්ත්‍රවාදයට යද්දී අපේ රට මේ රාජපක්ෂ ආණ්ඩුව පරණ ගල් යුගයට රාජ ආණ්ඩු යුගයට ගෙනියන්න ගියා. ඒ වගේම විගණන කොමිසම අයින් කරා. විගණන කොමිසම නිසා තමයි ශ්‍රී ලංකා න්‍යායිකයේ වෙච්ච දූෂණ ගැන ජනතාව දැනගත්තා. විගණන කොමිසම නිසා තමයි, විගණනාධිපති නිසා තමයි දැනගත්තේ මහ බැංකු සිද්ධිය සම්බන්ධව තොරතුරු දැනගත්තේ. ඒක වහන්න ගිය යන්තම් අපි බේරගත්තා. විගණන කොමිසම පත් කරේ ඊට වැඩිය මේ රටේ ජනතාවගේ මුදල්
විකණණය කළ ජනතාවට තොරතුරු දැනුම් දෙන්න. අපි දන්නේ ජනාධිපතිවරයා මොනවා පත් කරයි ජනාධිපති පත් කරන්නේ දැන් කොමිසම නෙමෙයි පත් කරන ව්‍යවස්ථාදායක සභාවෙන් නෙමෙයි ජනාධිපති පත් කරන්නේ ජනාධිපති පත් කරන විකණන කොමිසම ඕන එක්කෙනෙක් පත් කරන්නේ විකණන දෙපාර්තමේන්තුවෙන් තමයි දැන් විකණනේ සම්බන්ධව තොරතුරු එන්නේ මේක සාධාරණද කියලා ප්‍රසම්පාදන කොමිසම ප්‍රසම්පාදන කොමිසමේ මේ රටේ වෙන විශාල ගණදෙනු සම්බන්ධව ටෙන්ඩර් සම්බන්ධව අපි ඒ නීතිය ගැනම කහොසි කරා දැන් ආණ්ඩුවට ඕන විදියට ඕන තැනකට කොන්ත්‍රාත් දෙන්න පුළුවන් ඕන මුදලකට දෙන්න පුළුවන් අපිට මතකයි 2015 ට ඉස්සෙල්ලා මේ රටේ පාරවල් දුන්න හතර ගුණයකට දැන් ඕන විදියට ඕන එක්කෙනෙකුට ටෙන්ඩර් දෙන්න ආණ්ඩුවට දැන් අයිතිවාසිකම තියෙනවා මේ ටික තමයි මේගොල්ල කරගත්තේ ඒ වගේම පාර්ලිමේන්තුවේ සීමාව මං කියවා එහෙනම් මේ රටේ ජනතාව බලාපොරොත්තුනේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී වඩා ස්වාධීන විනිවිදභාවයෙන් වැඩ කරන ආණ්ඩුවක් හොරමරකමින් අඩුවාන් නැති කරපු ආණ්ඩුවක් නමුත් අද හොරකමට දොර විවෘත කරලා තියෙනවා දොර හොරකමට අගුළු කඩලා හොරකම් කරන අයට අවස්ථාව දීලා තියෙනවා ඒක තමයි පහුගිය දවස්වල මේ රටේ මහා සංගරත්තේ අස්කිරිය මල්වත් අමරපුර රාමඤ්ඤ නිකායවල මහා සංඝ සභා කිව්වේ කතෝලික මණ්ඩලයේ ක්‍රිස්තියානි මණ්ඩලයේ කිව්වේ මේ රටේ උගතුන් බුද්ධිමතුන් පක්ෂ කිව්වේ විශ්සේපා විසුවේනි සංශෝධනේපා අලුත් සංශෝධනයක් ගේන්න මහා සංඝ රත්නයේ කී මහක දාන සිංහල බෞද්ධ කියපු ආණ්ඩුව මේ රටේ මුස්ලිම් මන්ත්‍රීවරු එක්ක අහු කරගෙන මේක සම්මත කිරීම හාමුදුරුවරු සමච්චලයකට ලක් කිරීමක් විදිහට මම දකින්නේ. එහෙනම් අපි ජාතිවාදී පක්ෂයක් නෙමෙයි අපි. අපි බොහොම සියලු ජාතීන් නිර්මාණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. අද ජාතිවාදීන් පිරිසක් හාමුදුරුවන්ගේ කීමටත් ඇහුම්කන් දෙන්නේ නැතුව තමන්ගේ ඕන පාකම් වලට ඕන දෙයක් කරනවා. හරියට කබර ගොයා තල ගොයා කරන න්‍යායට මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා. අපි කියනවා 20 වෙනි සංශෝධනයේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරා වගේම පොහොට්ටු ආණ්ඩුවේ රාජපක්ෂ ආණ්ඩුවේ අවසානය පරාජය ආරම්භ කරපු පනතක් විදියට 20 වෙනි සංශෝධනය අපි අඳුරනවා. අපි රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නැවත අපි වටයි කවෙන්න කියලා. ප්‍රශ්න තියෙනවද? සමගි ජන බලවේගය කියන්නේ සියල්ලට අයිති පක්ෂයක්. සමගි ජන බලවේගයේ සමාජික ඡන්ද දුන්න අය විතරක් 28 ලක්ෂයකට කිට්ටු වෙන්න ඉන්නවා. සමගි ජන බලවේගයේ මධ්‍යම කාරක සභාවක් තියෙනවා, ජාතික සම්මේලනයක් තියෙනවා. ඉතින් මධ්‍යම කාටවත් මේ රටේ ජනතාවට අයිති විශාල කාර්ය මණ්ඩලයක් එක්ක සමගි ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා සභාපති. මම ප්‍රධාන ලේකම්. ඒකේ තනතුරු තව ගොඩක් තියෙනවා. ඒක ඉන්නවා විශාල පිරිසක් සමාජික මං කිව්වා අපිට ඡන්දය දුන්න සමාජිකයෝ විතරක් 28 ලක්ෂයකට කිට්ටු වෙන්නේ ඉන්නවා. කාටවත් අයිති පක්ෂයක් නෙවෙයි මේක. මේ පක්ෂය ගැන අපි දන්නවා පහුගිය මැතිවරණ කාලේ අධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අපිට නිවරදි බොහොම පිරිසුදු තීන්දුවක් දීලා තියෙනවා. සමගි ජන බලවේගයේ නායකයා සභාපති සජිත් ප්‍රේමදාස මැතිතුමා, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් මම. මේක නීත්‍යානුකූල පක්ෂයක්, මේක ජනතාවට අයිති පක්ෂයක්. දැන් ඊයේ විස්තර සහයෝගය ලබා දුන්න ඩයනමික් කියන්නේ මේ කතාවන්නේ එයාට අයිති අරතුරුම මේක බලයේ තියෙමක් කියලා. නෑ, එහෙම පක්ෂයක් විද්‍යුන් විදියක් නෑනේ. මේක පිළියරන් තියනවනේ, මැතිවරණ කොමිෂන් සභාවත් පිළියරන් තියනවා, ශ්‍රේෂ්ඨ අධිකරණයක් පිළියරන් තියනවා. කාටවත් පක්ෂික අයිතියක් නෑ. මං අහනවා ඩයනා ගමගේ මැතිනියගෙන්, ඉතින් අපේ පක්ෂ නම් ඇයි මේක දාලා ගියේ? කාර්යාලයේ අපි කුලියට ගත්ත ගොඩ නැගිල්ල කියන්නේ හිටානිද අපි අලුත් කාර්යාලයක් හදනවා. ඒ කාර්යාලය මමයි ගිවිසුම් ගහලා තියෙන්නේ, අස්සම් කරලා තියෙන ප්‍රධාන ලේකම්වරයා විදියට ඒ ගොඩ නැගිල්ල අයිතිකාරයත් එක්ක. දැන් අපි මෙතන යන්නේ ඉස්සරලා ඔබතුමාලා නැග
මහිතා නඒක ගැන කතා කිරීමට අවශ්‍ය නෑ. අපි පක්ෂයේ වශයෙන් අපි තීන්දුවක් ගත්තා අපේ මන්ත්‍රී කාණ්ඩයම් රැස්වීමේ සියලු දෙනාමකට විරුද්ධව චන්දය දෙන්න ඕන කියලා. එතුමිය විරුද්ධට විරුද්ධව එතුමියත් අපිත් එක්ක හිටපු අනිත් පක්ෂවලත් හය දෙනෙක් විරුද්ධව චන්දය දීලා තියෙනවා. අනිවාර්යෙන් අපේ නීතිඥයොත් එක්ක සාකච්ඡා කරලා අපි මේ සම්බන්ධ විනය ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරනවා. නෑ ඒක 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 තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණ එක එක වෙලාවට ඒක තීන්දුව දීලා තියෙනවා. ඒක අපි කියමුකෝ කවුරු හරි මන්ත්‍රීකමක් අයින් කරන්න යවුවම යයි ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයට. ගියාම ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව තියෙනවනේ පිළිගන්න ඕන. අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා අපි සාකච්ඡා කරගෙන යනවා. මෙහෙමයි අපේ අපි අපි අපේ පක්ෂ කාණ්ඩායම් රැස්වීමේ අපි පැහැදිලිව තීන්දුවක් ගත්තා. මේකට සියල්ල පක්ෂව ඡන්දය දෙන්න ඕන, විරුද්ධව ඡන්දය දෙනවා දුන්නොත් අපි විනය කටයුතු කරනවා. අපි ඒ කටයුතු කරනවා. ජාතික ලයිස්තුව ඒවා පාර්ලිමේන්තුව ඒවා එකම එකම එකයි. ඒක වෙනසක් නැහැ ජාතික ලයිස්තුද පාර්ලිමේන්තුද කියලා. ඉතින් ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරු කියන්නේ 27 ලක්ෂ විනියෝජනයක්. නැහැ සියලු දෙනාම පක්ෂයේ සමාජිකත්වය තහවුරු කරලානේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ. ඡන්දය ඉල්ලන්නේ එහෙම පක්ෂයකට කවුරුත් අයිතිකාරයෙක් නැහැ. පක්ෂයේ වර්තමාන තත්ත්වය නම් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. පක්ෂය මේක 27 ලක්ෂයක් ඡන්දය දුන්න පක්ෂයක්. මේ පක්ෂයේ විශාල නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. මේ පක්ෂයේ විශාල මධ්‍යමකාරක සභාවක් තියෙනවා. තනි අයිතියක් තියෙන පක්ෂ නැහැ මේකේ. ඔතේ එහෙම තමයි අපේ පක්ෂයේ සියලු දෙනාම කවුරුවත් කිව්වේ නැහැ යනවා කියලා. ඉතින් අපි දන්නේ ඉතින් ඒ අයට අන්තිම වෙලාවේ තීන්දුවක් ගත්තා දන්නේ නැහැනේ. ආණ්ඩු පක්ෂයේ 20 ගාණක් එන්න හිටියා. 20 ගාණක් විරුද්ධව ඡන්දය දෙන්න හිටියා. අන්තිමට ඒ අයත් එක්ක ආණ්ඩුවේ කට්ටියම ඩීල් එකක් දාගත්තා. බලය මත සිද්ධ වෙන දේවල් අපි දන්නේ. ඒකනේ දැන් කැබිනට් මණ්ඩලය පත් කරගන්නත් පුළුවන්, ඇමති මණ්ඩලය වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් ඔවත් ඔතන ඇති. ඉතින් යම් යම් හුවමාරු යම් යම් වරදාන වර ප්‍රසාද ගැන කතා කරගන්නත් ඇති කියලා අපි හිතනවා. නෝ විශ්වාසයක් කියලා අපිත් එක්ක හිටිය අපේ මිත්‍ර පක්ෂවල කාණ්ඩායමක්. ඒකම අපේ පක්ෂයේ මොකක් අපි සන්ධානගත වෙලා ඉන්න අපේ කාණ්ඩායමක් මුස්ලිම් කොංග්‍රසයේ ACMC එක ඒ වගේම ද්‍රවිඩ පක්ෂත් එක්ක. ඉතින් අපි බලමු ඉස්සරහට කටයුතු කරන ආකාරය. නැහැ විශ්වාසවන්ත කියලා නැහැ. අපි කාන්තා නියෝජනයක් අපි පක්ෂයක් සම්බන්ධ යම් යම් කටයුතු කරද්දී යම් යම් තීරණ ගන්න වෙනවා. ඒ අනුව අපි පත් කළා තියෙනවා. තුමීට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක අපේ කතාවක් නෙවෙයි. අපි ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. ජනතාවේ දිහා බලයි. හොඳ ජනතාව කල්පනා කරයි මොකක්ද වුනේ කියලා. සමග ජන බලවේග කොහොමද චන්දුනේ? සමග ජන බලවේග එහෙනම් අපිට කිසි ප්‍රශ්නයක් නැති දෙන්න තිබ්බනේ. කොළ දන්නවා 17 සංශෝධනය කරද්දී මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 223 දෙනෙක් ඡන්දේ දුන්නා. 18 දී එක්සත් ජාතික පාක්ෂික කණ්ඩායම පාර්ලිමේන්තුවට ගියේ නැහැ. 19 සංශෝධනය කරද්දී එක්කෙනෙක් අර ඔක්කොම ඡන්දේ දුන්නා. මේ සැරේ තමයි වැඩි පිරිසක් විරුද්ධව ඡන්දේ දුන්නේ.
65ක්. දැන් අපේ පක්ෂ කට්ටියනේ දැන් මේ අපේ පක්ෂ කට්ටියනේ මේ මෙච්චර විරුද්ධව ඡන්ද දීලා තියෙන්නේ. වෙන කවුද විරුද්ධව ඡන්ද දීන්නේ? ඔය මේ ඉතිහාසලත් ඉතිහාසයෝ දේවල් වෙලා තියෙනවනේ. බලමු අපි දැන් ඔය විදියටම 2010 අපේ 15ක් විතර ගත්තා. අපි 2015 අපි ආණ්ඩුව පිහිටෙව්වා. ඉතින් මේ රටේ ඒකාධිපති වාදය කරා යන ගමනේදී ඒකාධිපති වාදය තහවුරු කරගන්න විසුවේ ව්‍යවස්ථාව සම්මත කරගන්න නොයෙක් වරද්දාන වරප්‍රසාද දෙන්න ඇති ඉතින් බලේ ඉන්න ආණ්ඩුව. නැම කිය වර වරදාන වරප්‍රසාද මොකක් හරි නිකන් යන්න විදියක් නැහැ නේ. ප්‍රදශාක්ෂියට එක ගිය ගමනක්ද යම් දේවල් ලැබෙන නිසා ගිය ගමනක්ද කියලා ඒගොල්ලෙන් අහන්නේ. ඔව් විනය ක්‍රියාමාර්ග කියන අපි නීතිඥයොත් එක්ක කතා කරලා විනය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය කටයුතු කරන අපි දැන්ටමත් ඒ සම්බන්ධව සාකච්ඡා කරගෙන යනවා. ඒක අධිකරණයේ දෙන තීන්දුවක් මම හිතන්නේ. ඔව් මම හිතන්නේ ඒක මට තීන්දුව කරන්න බෑ ඔයාලට තීන්දුව කරන්න බෑ. ඒක අධිකරණයේ තීන්දුව කරයි. मम